පකිස්ථානයේ වසන්දමා තිබූ බචාකාන් විශ්වවිද්‍යාලය නැවතත් සිසු අයිතියට පත් වුණා. තලිබානුවන් විසින් පසුගිය බදාදා සිදු කළ ප්‍රහාරය හේතු කොටගෙන මෙම විශ්වවිද්‍යාලය වසා දැමුවා. තුවක්කුකරුවන් හතර දෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළු වී එහිදී ප්‍රහාරය දියත් කර තිබුණා. මෙමගින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 20ක්. ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සාමකාමී පාගමනක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී පැවැත්වුණා. සිසුන් අද තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත්වල නිරත වුණා. ඔවුන්ගේ පැතුම වූයේ චරිසද්දාහි වසදමා තිබෙන අධ්‍යාපනික ආයතන නැවතත් ආරම්භ කරන ලෙසයි. පසුගිය සතිය පුරාවට චරිසද්දා, පේෂ්වර් හා පකිස්තානයේ අනිකුත් ප්‍රදේශවල අපරාධකරුවන්ට දඩුවම් නියම කරන ලෙසටද විරෝධතා එල්ල වුණා. IS ත්‍රස්ත කණ්ඩායම මුළුමනින්ම විනාශ කරන බවට ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෆ් ගානි මහතා පුරන්දු වී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ IS ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් සිදුවන්නේ ඇෆ්ගනිස්තානයේ ජනතාව බේද කිරීමක් බවයි. IS ත්‍රස්තවාදීන්ට විරුද්ධ සියලු දෙනාම මේ සඳහා එකතු වන ලෙසට අශ්රෆ් ගානි මහතා ඇරයුම් කර තිබෙනවා. හෙතෙම පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානුවන් IS ත්‍රස්තයන්ගෙන් පළිගැනීමේ අරමුණින් සිටින බවයි. අශ්රෆ් මහතාගේ අරමුණ මෙම ප්‍රදේශය තුල සම්මුතියක් නිර්මාණය කිරීම බව BBC සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා. උතුරු නැගෙනහිර පාසල් දරුවන් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තරයට ගෙනීමට වත්මන් රජය කටයුතු කරන බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා. යාපනයේ මධ්‍ය විද්‍යාලයේ පැවති ක්‍රීඩා පුහුණු කඳවුරකදී හෙතෙම මෙම අදහස් පළ කළා. මෙය සංවිධානය කර තිබුණේ සේවුද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානයයි. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 10ක් නියෝජනය කරමින් 300කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වී සිටියා. ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල්, පාපන්දු සහ මලල ක්‍රීඩා යන ඉස්සව් සඳහා මෙහිදී පුහුණු වීම පැවැත්වුණා. උතුරු නැගෙනහිර හුඟක් දුර්වල වුණා. පෞගේ කාලේ තිබුණ මේ යුද්ධයත් එක්ක අද මේ යුද්ධය නැති වෙලා අපිට අවස්ථාවක් ලැබිලා තියෙන මේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව හරහා අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාව හරහා යම් ස්ථානයකට ගෙනියන්න. ඒක අපේ අලුත් රජයේත් ලොකු ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ උතුරු නැගෙනහිර ඉන්න ක්‍රීඩකයන්ව ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර මට්ටමට ගේන වැඩපිළිවෙලක් කරන්න. ඉතින් මම හිතනවා ඒක තාමත් වැදගත් දෙයක් වෙනවා ඉදිරියේදී. සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගයේ ජය නවසීලන්තයේ විසින් හිමි කරගත්තා. ඔවුන් සිය ජය වාර්තා කරගත්තේ ලකුණු 70කින්. වෙලින්ටන් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තය හිමි කරගත්තා. ආරම්භක ප්‍රතිකරු යුගලයේ ලෙස පිටියට පිවිසියේ මාටින් ගප්ටිල් සමගින් ටොම් ලැතම්. මාටින් ගප්ටිල් හට සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණීමට පකිස්ථාන පන්දු යවන්නන් හමුවේ ඉඩ නොලැබුණා. මොහොමඩ් ඉෆ්රාන් යවූ පන්දුවකට මාටින් ගප්ටිල් දෙවිගේ ලකුණු 11ක් ලබා සිටියේදී කේන් විලියම්සන් ලකුණු 10ක් ලබා ගත්තා. නවසීලන්ත ඉනිමේ අසීරු අවස්ථාවේ පිටියට පිවිසි හෙන්රි නිකෝල්ස් ලකුණු 82ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. මිචෙල් සැන්ටන ලකුණු 48ක් ලබා ගත්තා. මොහොමඩ් අමීර් හා අන්ව අලි නවසීලන්ත පිලේ කඩුලු 3 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 8ක් දැවි නවසීලන්තය ලකුණු 280ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමට ලකුණු 281ක ඉලක්කයක් හිමි වුණා. අසාර් අලි ලකුණු 19කට දැවි ගියා. මොහොමඩ් හෆිස් පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 42ක් ලබා ගත්තා. බාබ අසම් ලකුණු 62යි. ට්‍රෙන්ට් බෝල් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත්තේ පකිස්ථාන පිතිකරුවන් අසීරුතාවයට පත් කරමින්. පන්දුවාර 46ක් අවසානයේදී සියල්ලන් දැවි පකිස්ථානයට ලබාගත හැකිවේ ලකුණු 210ක් පමණයි. තරගයේ වීරයා නවසීලන්ත පිලේ හෙන්රි නිකෝල්ස්. ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 143.90යි. යුරෝ එකක් රුපියල් 155.746යි. සවුදි අරාබි රියාල් එකක් රුපියල් 38.736යි. එක්සත් අරාබි එමිරේට් ඩිරාම් එකක් රුපියල් 39.718යි. ජෝතන් ඩිනාර් එකක් රුපියල් 203.734යි. ක්වෙට් ඩිනාර් එකක් රුපියල් 472.719යි. ඕමන් රියාල් එකක් රුපියල් 373.769යි. කටන් රියාල් එකක් රුපියල් 39.51යි.
මේ සමගින් කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. අපගේ දිවා පුවත් විකාශයත් සමග යළිත් හමු වෙමු. ආයුබෝවන්.